प्रवृत्ति समगे मम चरित धनंजय बमुनुहेन्द्र मम कुशाणी कौशल्य प्रथम नवदहनय प्रवृत्ति सिरस्थल वेत මහා සංගරුවන වෙනුවෙන් බුදුපුත් සුරක්ෂා රක්ෂණ හිමිකම් ප්‍රදානය හෙට මුහුදුරළ බිලිගත් පියාගේ සහ දරු දෙදෙනාගේ අවසන් කටයුතු පස්වරුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක් ගගනගාමින් 59ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවියට किरींद याल मुहदू तीरे पलटुपान प्रदेशयेदी मुहदू रलट हसुवीमेन मियगिय पियागे सह दियनियन देदेनागे देहयन हैटन पीट निवसेहि तैनपत केरुणा ඊයේ රාත්‍රියේ उनगे देहयन निवसट रगिन आवे प्रदेशवासिनगे सोसुसुम मते विनोद चारिकावक गोसिरियेदी किरींद याल मुहदू तीरे रल्ल पैगीमीट गिय एकम पवुले तिदिनेकू जीवितक्षेयटපත් උනේ පසුගිය ඉරිදා දිනෙයි මෙලෙස මියගේ හැටන් ප්‍රදේශයේ පදිංචිව සිටි පියා සහ දියණියන් දෙදෙනායි ප්‍රදේශවාසින්ගේ බැදිහත් වීම මත ඔවුන් බේරාගෙන රෝහල්ගත කෙරුණා. බරපතල තත්ත්වයේ පසු ඔවුන් කිරින්ද සහ දෙඹරවෙව රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු පියා සහ දියණියන් දෙදෙනා මිය ගොස් තිබෙනවා. පියා 40 හැවිරිදිවියේ පසු වූ අතර දියණියන් දෙදෙනා 6 හැවිරිදි සහ සිව් හැවිරිදිවියේ පසු වුණා. බරපතල තත්ත්වයේ පසුවන මව අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබනවා. මියගේ පියාගේ සහ දියණියන් දෙදෙනාගේ දේහයන් ඊයේ රාත්‍රියේ 60 නිවසට ගෙන ආ අතර මේ වන විට දේහයන් නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහයන් පිළිබඳ අවසන් කටයුතු කුඩා ඔය පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මෙතෙක් අතඩංගුවටගත් විශාලතම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාකාරය කළුතර හීනටියන්ගල ප්‍රදේශයේදී වැටලීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා. කළුතර සුරාපතු ඒකකයේ නිලධාරීන් සමග එක්වයි එම වැටලීම සිදු කෙරුණේ. ඉතා රහසිගතව නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙය පවත්වාගෙන ගොස් තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙහි හිමිකරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්ව පරාජයට පත් වූ පුද්ගලයෙකු වන අතර මේ ස්කාකාරය පසුපස එම පක්ෂයේම දිස්ත්‍රික් සංවිධායකවරයෙක්ද සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. මෙරට මහා සංඝයා වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක කරන සුවිශේෂී මෙහෙවරක සමාරම්භය හෙට සනිටුවන් වෙනවා. ඒ උන්වහන්සේ වෙනුවෙන් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය වෙන බුදුපොත් සුරක්ෂා හිමිකම් ප්‍රදානය කිරීමයි. භික්ෂුන් වහන්සේගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක කරන බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. හෙට පස්වරු 3ට පමණ අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්වෙන්නේ. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එය සංවිධානය කරනවා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ආරාධනෙන් ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු ආරාධිතයින් රැසක් ඊට සහභාගී වීමට නියමිතයි. බුදුපුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හේතු වන සත්කාරයක් බව මහානායක ස්වාමින් වහන්සේ පවසනවා. එය බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීමට බැඳී සිටින ශ්‍රී ලංකා රජයේ කැපවීම තවදුරටත් සනාථ කරන්නක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. බුදුපුත් සුරක්ෂා හිමිකම්පත් ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය ITN ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා කණජ තෙල් නීතිගත සංස්ථාව සහ මැලේසියාවේ හයිරක්ස් ඔයිල් සමාගම අතර හවුල්කාරීත්වයෙන් ආරම්භ කරන ලද ලීසි තෙල් සම්මිශ්‍රණ කර්මාන්ත ශාලාව විවෘත කිරීමත් සමග ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්වන බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. මෙම ලිහිසි තෙල් කර්මාන්ත ශාලාව ඊයේ විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුතුරාජවැල ප්‍රදේශයේදී. ඇමරිකා ඩොලර් බිලියන 30ක ආයෝජනයක් වන මෙය වසර 20ක කාලයකට පසු සම්පූර්ණ අයිතිය රජයට හිමිවනවා. සහයෝගීතාව සහ හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීමේ ගිවිසුමකටද දෙපාර්ශවය අත්සන් තැබුවා. කර්මාන්ත ශාලා හැකි පමණින් රැගෙන යන අතර ඒ සඳහා අක්කර 12000ක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. අමාත්‍ය කබීර් හෂීම් නියෝජ්‍ය අමාත්‍ය අනුමා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී HM ෆෞසි හයිරෙක්ස් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩැටෝ හසීමන් සයිනුඩීන් යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකාවේ මැලේසියා මහ කොමසාරිස්වරයා ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හෙට උදෑසන 9 සිට පැය 24ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාන මණ්ඩලය පවසනවා. ඒ අනුව ජලය අත්හිටවන්නේ මහරගම බොරලැස්කමුව කොට්ටාව පන්නිපිටිය රුක්මල්ගම පැලන්වත්ත මත්තේකුඩ හෝමාකම මේපේ සිට පාදුක් යන ප්‍රදේශවලටයි. පොලි නොමැතිව ණය ලබා දීමට කටයුතු කළේ වත්මන් ආණ්ඩුව පමණක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ තුලින් ජනතාවට සහන රැසක් ලැබී ඇති බවයි ජයල ප්‍රදේශයේ රෝහලේ පැවති උත්සවකදී අමාත්‍යවරයා කියා සිටියේ. බස්නාහිර පළාත් සභාවට අයත් ජයල ප්‍රාදේශීය රෝහලේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හදිසි ප්‍රතිකාර ඒකකයක් නව වාට්ටු සංකීර්ණයක් මෙම ව්‍යාපෘති වලට ඇතුළත්. ඒ සඳහා යෝජිත ගොඩනැගිල්ලේ ඉදිකිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර වැය කරන මුදල රුපියල් මිලියන 19ක්. දිවංගත හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ ගුණානුස්මරණය නිමිති කර ගනිමිනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දෙක් වූ රාජිත සේනාරත්න මහතා අපි නොකොඩවා අවුරුදු 25ක් හිටිය ආණ්ඩුවල හිටිය විපක්ෂයේ හිටිය කිසිත් දවසක මේ තරම් මුදල් ප්‍රමාණයක් වේදම් කරේ නැහැ. වේදම් කරන්න හිතුවෙත් නැහැ ආණ්ඩුව. ඒ ආණ්ඩුවෙන් තමයි ආන්නේ මොනවද කරේ කියලා. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ගෙනාවා. ගෙනලා දුන්නා. පොලි නැති ණය දුන්න ආණ්ඩුවක් ලංකා ඉතිහාසෙ තියෙනවද? අද පොලිය කීයද? උපාධිධාරීන්ට 100.0යි. අනිත් කට්ටියට 102.46යි. ඒ වෙලාවේ වෙනකොට ණය අරගෙන දුන්නා මිලියන 32000 ගාණක්. පොහොට්ටුවේ සභාපතිලා පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රීලාත් ඇතුළුව. දැන් සමෘද්ධිය දැන් දෙනවා ලක්ෂ 6ක් අලුතෙන් වැඩිපුර. එක ආසනයකට මං හිතන්නේ 3-4000කට හම්බ වෙනවා අලුතෙන්. ඒතකොට තියුණ සමෘද්ධිය වගේ දෙගුණයක් කරා සමෘද්ධිය. සමෘද්ධිය ඩබල් කළා. සමෘද්ධි ලාභීන් ප්‍රමාණය ලක්ෂ 6කින් වැඩි කරා. මේන් 10න් එකක් කරපු ආණ්ඩුව මට පෙන්නන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී කාමින්ද ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, ජායල ප්‍රාදේශීය රෝහලේ දිසා වෛද්‍ය නිලධාරි වෛද්‍ය ලක්සිරි ලොකුලියන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. දිවා ප්‍රවෘත්ති තුලින් දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් දිවා ප්‍රවෘත්ති සමගින්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්තම පරිවර්තනය සිදු කළේ වත්මන් රජයේ බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. කුලියාපිටිය නගරයේ පැවති උත්සවයකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. එදා නිදහස් අධ්‍යාපනය ලබද්දී CWW කන්නංගර මැතිතුමා එකවර මධ්‍ය මහාවිද්‍යාල 50ක් ලබා දුන්නා. ඒ 50න් ගොඩනැගිලි 25ක් ලබා දුන්නා රටට මේකවර. අපේ ආණ්ඩුවට අපිට පුළුවන් වුණා එකවර තට්ටු දෙකේ තුනේ ගොඩනැගිලි 1500ක් ලබා දෙන්න. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉතිහාසයේ කවදාවත් නොවුන වෙනස්කම් අපිට කරන්න පුළුවන්කම ලැබුණා. ළඟම පාසල හොඳම පාසල මම ආරම්භ කරපු ව්‍යාපෘතිය අද රටේ දැවැන්තම ව්‍යාපෘතියක්. ඒකට සල්ලි අත්වශයෙන්ම පොම්ප කරා රජයක් වශයෙන් අපිට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන නිසා සාමාන්‍ය පෙළ අසමත් වුණා. සස්පෙන්ඩ් ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. අපි බැනුම් අහගෙන හරි මඩ ප්‍රචාර ලැබමින් හරි වැඩ කරන්න අපිට ඕනකම තියෙනවා. ඒ නිසා අපි වැඩ ටික කරගෙන යනවා. කුලියාපිටිය නගරයේ නවීන පහසුකම් වලින් යුක්ත වේදි කළ කෝප් සිටි සුපිරි විලද සංකීර්ණය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. අඩුවාදෑම්ලාපී පවුල්වල දරුවන් 10 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඉමහත් සම්භාවනාවට පත් හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු මියගොස් තිබෙනවා. ජාතික රෝහලේදී මෙසේ මියගොස් ඇත්තේ ලක්ෂ්මන් කදිරගාමර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සැකකරුවෙකුයි. 2012 වසරේ සිට ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියා. සැකකරු 62 වෙනි දිවියේ පසු වුණා. හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර මහතා LTTE මගින් ඝාතනයට ලක් වූයේ 2005 අගෝස්තු 12 වනදායි. ජනතාවගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමට වැඩපිළිවෙළ රැසක් රජය මෙවන විටත් ආරම්භ කර ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. දෙනියාය කොටපල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කරා. සමුදේ නරක වැඩසටහනක් නෙවෙයි, තාම හොඳ වැඩසටහනක්. දැන් අපි ලෑස්ති වෙනවා රුපියල් 3500 මුද්දරේ දෙන විතරක් නෙවෙයි. එතනින් එහාට මෙයා ශක්තිමත් පුද්ගලයෝ කරා. පී ඒ වැඩසටහනට දැන් ලෑස්ති වෙනවා. ඒ ආර්ථිකයෙන් එහාට පුළුල් කරන්න මේ ප්‍රදේශයේ වැඩසටහන් ගේනවා. ඒකට අවශ්‍ය යටිතල පහසුකම් ටික දියුණු කරගෙන යනවා. අවශ්‍ය බැංකු ණය වැඩසටහන් ටික ගේනවා. දුප්පත් කමර දේශපාලනයක් නැහැ. ගමේ දියුණුවට දේශපාලනයක් නැහැ. අපි එකමුතුව ඉන්න තරමට තමයි අපිට ශක්තිමත් ඔලූස ගන්න පුළුවන්. අපිට ඕනේ දියුණුව දකින්න මේ ප්‍රදේශයේ දියුණුව දකින්න ඔබේ දියුණුව දකින්න පෞල් ලක්ෂ 6ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ දෙනියාය කොටපොළ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් සඳහා සමෘද්ධි හිමිකම්පත් ලබා දීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා 200කට ආසන්න පිරිසකට මෙහිදී සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කෙරුණා මැතිවරණ කොමිසම පොලිස් කොමිසම වැනි කොමිසම් සභා ගෙනීමට හැකි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුලින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. විශේෂයෙන්ම කොමිසම් සභා සියල්ල නැවතවරක් ස්ථාපිත කළ මේ රටේ සියලු කොමිසම් සභා ඇති කළා තොරතුරු දැනගැනීමේ පනත පවා මේ රටේ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරේ 19 වන සංශෝධනය තුලින්. අපි පැහැදිලිව කියන ඉදිරියේදී ජනතාවට මේ ව්‍යවස්ථාව ඕන තරම් ඇති රටේ ආරක්ෂාව ස්ථාවරව කරගන්න රටේ සංවර්ධනය කරන්න රටේ ආර්ථික තත්ත්වය ගොඩනගන්නට මේ ව්‍යවස්ථාව පුළුවන් හැබැයි පුද්ගලයා දක්ෂ වෙන්න ඕන පුද්ගලයා ක්‍රියාකාරී වෙන්නට ඕන පුද්ගලයා ඉන්ද්‍රකීලයක් වගේ නොසෙල්වී ඉන්නට ඕන මේ අනුව අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කමක් තියෙයි කියන පණිවිඩය මේ රටේ ජනතාවට අපි කියනවා වැරදිතේ විවේචනය කිරීම මෙන්ම එය නිවැරදි කිරීමේ වැඩපිළිවෙලක්ද තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. පොළොන්නරුව මැදිරිගිරිය විජයපුර නිලසවන කාර්යාලය ජනතා හිතට පත් කිරීමේ අවස්ථාවට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. රජරට නවෝදය ජනපති වැඩසටහන යටතේ නිලසවන කාර්යාල 180ක් ජනතා අයිතියට පත් කිරීමට සමගාමීවයි මෙය විවෘත කෙරුණේ. දැන් ලෝකයේ මුල් රටේද මැතිවරණයක් ඉවර වුණාට පස්සේ පරදින එවුන් ටික රට ආපස් රදින්නේ මුල් රටේද කියන්නේ පරදින දවස් ඉඳන් පරදිච්ච එක දිනපුගා කරන එක හොඳ නෑ කියලා. ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ? ගම දියුණු වෙන්නේ කොහොමද? මේක නේද අපිට හෙණයක් වෙලා තියෙන්නේ. එහෙනම් අල්ලපු ගමේ මේ වැරද්ද කරාට කමක් නෑ. මේ ගමෙන් ඒ වැරද්ද නිවැරදි කරන්න. ගම හදනකොට කවුද ඒක කරන්න කියලා බලන්න නැතුව ගමට හරි දේ වෙනවනම් හැමෝම කමිට් වෙන්න. හැමෝම සංවර්ධනය වෙපෙන්නේ ඉන්න. නරක දෙයක් වෙනකොට විවේචනය කරලා විවේචනයත් එක්ක යෝජනාවකුත් කරන්න. එහෙම වුණොත් තමයි මේකට හදන්න පුළුවන්කම තියෙන්නේ. සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ බැහැදුටුවා. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ බැහැදුටු වියතුන්ගේ සංගමයේ නියෝජිතින් සියලු දෙනා එක්ව ජීවත් වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් අනුශාසනා ලබා ගත්තා. අපේ මුස්ලිම් සමාජයත් එක්ක අද තියෙනව මේ සැකය සංකාව සමාජයෙන් තුරන් කිරීමට නම් අපි එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. අප්‍රේල් මාසේ මේ සිදුවීම ඇති වෙන්නත් ඉස්සෙල්ලා ඉඳන් හැම පල්ලියක් තරම ගියොත් අපි මිනිසුන්ව දැනුවත් කිරීම කරා කොහොමද පන්සල් සමග Tamanගේ ජීවිතය ගොඩනගා ගන්න. කිතුණු පූජකවරුන් සමග කොහොමද Tamanගේ පල්ලි විවෘතව තබා ගන්න. මෙවැනි දේවල් පිළිබඳ අපි සමාජයේ සැකය දුරු කිරීමේ වැඩපිළිවෙල අපි සියලුම දේ අපි කරගෙන ආවා. හැම වෙලාවෙම රාජ්‍ය අංශයන්ට ආරක්ෂක අංශයන් අපි නොයෙකුත් සහයෝගයන් අපි ලබා දුන්නා. මේ හැම දෙයක් සමගම තමයි අද මුස්ලිම් සමාජයට ඇඟිල්ල දික් කරන තත්වයක් අපේ හැම එක්කටම ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම අපේ හැම වෙලෙම කියන්නේ මුස්ලිම් වරුන්ට හැටියට රජයේ ක්‍රියාමාර්ගයන් තුළට කීකරුව ක්‍රියා කිරීම තමයි සම්පූර්ණ වගකීම. හැම වෙලෙම අපි මුස්ලිම් සමාජයටත් කියන්නේ මිනිසුන්ට හිතයිශීලීව යහපත් විදියට අනෙත් පුද්ගලයා පිළිබඳව අවබෝධයක් ලබා ගත්තොත් පමණයි අපිට රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන්. දෙවෙනි පුරා සිදු කරන සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු ගෙනෙන සංවර්ධන පුවත් විශේෂකය තැන්. මහනුවර කුණ්ඩසාලේ දෙලිවල තැන්න ගල්කඩුව තුඹුතැටිය මඩිත්ත මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂ කුණ්ඩසාලේ ප්‍රධාන සංවිධායක ආර්.ජී. සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කාපට් අතුරා මාර්ග සංවර්ධනය කිරීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 120ක්. ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හලාවත රාජකදළුව කොට්ටගේ මාර්ගයේ සංවර්ධනය කිරීම රන්මාවත් වැඩසටහන යටතේ ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කිලෝමීටර 2ක දුරින් යුත් මෙම මාර්ගයේ සංවර්ධනය සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 300ක්. බතුකම කීරන්තිඩිය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 69ක් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මකයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අඩු පොලි සහනාධාරණ යෝජනා ක්‍රමය අනුවයි මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. මේට සමගාමීව ප්‍රදේශයේ මාර්ග විදුලි ඇතුළු යටිතල පහසුකම්ද සංවර්ධනය කෙරෙනවා. මෙම නිවාස ව්‍යාපෘතියේ අධීක්ෂණය සඳහා එක්සත් ජාතික පක්ෂ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් පින්නගොඩ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දෙව ප්‍රවෘත්ති අවසන්. පසුර දෙකේ සිට අපගේ පෑන් පැපොත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk